ඉතාමත් නිශ්චලව අපි දෙවියන් වහන්සේගේ අභිමුඛත් වේ අපි හදවත සූදානම් කරගමු. උන්වහන්සේගේ කුරුස පූජාව සිහි කරන පිණිස එදා යුවේ දිවිසවරයා සනාන් කළා වූ පාඨයක් වෙත ඔබ අවධානය යොමු කරන්න කැමැති. බොහෝ බාධක මැදේ බොහෝ ශබ්ද කලබලකාරී වටපිටාවක් හමුවේ අපි උත්සාහ දරමු මේ වෙලාවේ දෙවියන් වහන්සේත් එක්ක අපේ හදවත එක්තැන් කරගන්න. වටපිටාවේ ලෝකයේ තිබෙන ආසාවල් එක්ක, ලෝකයේ තිබෙන කාරණා එක්ක අපි දෙවියන් වහන්සේ දිවෙන් වෙන, දෙවියන් වහන්සේත් එක්ක කාලයක් ගත කරන පිණිස අපි හදවත සූදානම් කරගන්නට උත්සාහයක් දරමු. ප්‍රේමවන්තේනි, නිශ්චලව අපි දෙවියන් වහන්සේගේ අභිමුඛත් වේ අපි සූදානම් කරගමු අපේ හදවත උන්වහන්සේව නමස්කාර කරන පිණිස. ජුවෙල් දිවසේරයා මෙසේ සඳහන් කරනවා දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේදී, එහෙ දැනුවත් නුඹලාගේ මුළු සිතින්ද, නිරාහාරව සිටීමෙන්ද, හැඳීමෙන්ද, වැළපීමෙන්ද මා වෙතට හැරියේ නැයි ස්වාමීන් වහන්සේ කියනසේක. උන්වහන්සේ වචනය කියනවා, එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද, නිරාහාරව සිටීමෙන්ද, හැඳීමෙන්ද, වැළපීමෙන්ද මා වෙතට හැරියේ නැයි ස්වාමීන් වහන්සේ කියනසේක. උඹ එසේ නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගෙන නුඹලාගේ දේව ස්වාමීන් වහන්සේ වෙතට හැරෙන මක්නිසාද උන්වහන්සේ දයාවන්ත වූ, අනුකම්පාවෙන් පූර්ණ වූ, ඉවසිලිවන්ත වූ, ඉතා කරුණාවන්ත වූ කෙනෙක්ය. සෙනෙවන්තේනි, මේ චතාරික සමය ආරම්භයේදී අපි වෙනදාට දකින බොහෝ දෙනා අල්තවස නැති වෙවි. නමුත් අපි මේක අවස්ථාවක් කරගමු. අපේ හදවත මේ ලෙන්ත කාලයේ පුරාවට ස්වාමිනාසගේ දුක් ප්‍රාප්තිය සිහි කරන කාලයේ පුරාවට හදවත සෝදානම් කරගන්නට. අපි මේ වෙලාවේ නැගී සිටමින් 65 වෙනි ගීතිකාව ගායනා කරමු. කුරුසේ ළඟ මෙම චේසුනි රැකදින් කියන ගීතිකාව අපේ ජීවිතයේ සියලු පිහිට උපකාරය උන්වහන්සේ නිසා වේ. Thank you.
තොසියුත් ආත්මය මගේ මේලොවින් යනතෙක්ම ප්‍රේමවන්තේනි අදින් ඇරඹෙන චතාරික සමය අදින් ඇරඹෙන මේ මනස්ථාපනයේ සමය ලෙන්ත කාලය දින 40ක් පුරා අපි සිහි කරන්නට යනවා ඒ නිසා අපි පවත්වන ජීදෙන මේ චතාරික සමය ගැන ගැඹුරින් කල්පනා කරන්න ස්වාමීන් වහන්සේ සමග ගැඹුරු බැඳීමකට එන්නට මේ කාලය ප්‍රයෝජනෙට ගන්න අපි මේ සිහි කරන්නේ නිරාහාරයෙන් ඉන්නට උත්සාහ දරන කාලයක් පමණක් නෙවෙයි බොහෝ අය චතාරික සමය තුල නිරාහාරව කාලය ගත කරනවා ආහාර පමණක් නෙවෙයි කුසට පමණක් නෙවෙයි ජීවිතයටත් නිරාහාරයක් අවශ්‍යයි ඉතින් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ ගම් කත්තේ ඔබ කල්පනා කරන්න සිත රිදවන වචන වලට ඔබ නිරාහාරයක් දෙන්නට අවශ්‍යයි ක්‍රෝධයේ සිත විලිවලට ඔබ නිරාහාරයක් දෙන්නට අවශ්‍යයි දුක් සුසුම් වලට ඔබ නිරාහාරයක් වෙන්නට අවශ්‍යයි චෝදනා කිරීමේ වචන වලට ඔබ නිරාහාරයක් දෙන්නට අවශ්‍යයි තිත්තකම් වලට ඔබ නිරාහාරයක් දෙන්නට අවශ්‍යයි ආත්මාර්ථකාමී සිතිවිලි වලට ඔබ නිරාහාරයක් දෙන්නට අවශ්‍යයි එදිරිවාදී කම් වලට ඔබ නිරාහාරයක් දෙන්නට අවශ්‍යයි නපුරු කම් වලට ඔබ නිරාහාරයක් දෙන්නට අවශ්‍යයි සියල්ලට අත්හරින්නට ඈත්වන්නට මේ කාලයක් දෙන්න අවශ්‍ය වෙලාවක ඔබ මම ඉන්නවා අපි පසුතැවිලිවීම ගැන තවදුරටත් උන්වහන්සේ ගමු කත්වේ කල්පනා කරමු ඔබට මේ සමය නිදහස ලැබෙනවා දනින් නිද ඒ වගේම ඔබට අපහසු නම් ඔබ අසුන් වල වාඩි වන්න ඔබ හිතනවා තවදුරටත් ස්වාමීන් වහන්සේ ගමු කත්වේ ඔබ නැගී සිටිනවා කියලා ඒ ආකාරයෙන් සිටිමින් මේක අවස්ථාවක් කරගන්න ස්වාමීන් වහන්සේ ගමු කත්වේ පසුතැවිලිීමේ කාලයක් ගත කරන පිණිස අපි හැම කෙනෙක්ම අපේ දැස මනස එක තැනකට එක රැස් කරගෙන ඔබ කැමති නම් දැස් වහගෙන දැස් ඇරගෙන හෝ ඔබට පුළුවන් ඔබේ මනස එක තැනකට ගේන්න අපි උන්වහන්සේගේ මනස්ථාපනයට යොමු වෙමු ඔබට මට උන්වහන්සේ කෙතරම් ප්‍රේම කරනවද මේ චතාරික සමයේ පටන් ගන්නවද උන්වහන්සේ නැවතත් නැවතත් අපිට අවස්ථාවක් දෙනවා අපිට අපිව පවිත්‍ර කරගන්න අපි කොයි තරම් උන්වහන්සේගෙන් ඈත් වෙලා ජාන ගියත් උන්වහන්සේ කැමති හැම උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේගෙන් මෙන්න දකින්න
හදාගෙන ඔබේ අයිතුකම් උන්වහන්සේ දිහි තබලා අලුත් ජීවිතයක් අලුත් පුරුදු අලුත් සිතකින් උන්වහන්සේ දිහා බලන් උන්වහන්සේට ගමන් කරන්නට උන්වහන්සේ අවස්ථාව දෙන නිසා Thank you.
රතු තුනම මගේ පාප මහන්සිය හිමිට වඩා සුදු කළා. මහන්සියේ විශ්වාස දාවිෂ්ඨ වෙහිදියා ඒ නිසා අපි මහන්සියට සුසි කරමු. Thank you.
Namun tapi kita dengan suami nasib kita berkat
චතාරික සමය සමරන්නට නැත්නම් කල්පනා කරන්නට මිනිස්සුන්ට ලැබිලා තිබෙනවා. ඒ නිසා චතාරික නැත්නම් ලෙන්ත් කියන වචනය අදහස් තමයි 40. ලෙන්ත් කියලා කියන්නේ 40 කියන අදහස. යේසුස් වහන්සේගේ ජීවිතේ යේසුස් වහන්සේ මරණයට මුහුණ දුන්න දිනට පෙර දින 40 සභා ඉතිහාසයේ ඇතැම් කාල පරිච්ඡේදවලදී සමරන්නට යෙදුණා. නැත්නම් සිහි කරන්න තියෙන මේ කාලයේදී බොහෝ දේවල් මිනිස්සු අත්හැරලා ජේසුස් වහන්සේගේ දුක් විඳීම ගැන කල්පනා කරන්න යෙදුණා. ඉතින් අපිත් මේ දින 40 උත්සාහයක් දරන්න අවශ්‍යයි. අපේ ජීවිතේ අපේ එදිනෙදා හුරු පුරුදු අපි එදිනෙදා කළ කීරේ මොහොතකට කැප කරලා ස්වාමීන් වහන්සේ මහා වෙනුවෙන් ජීවිතේ කළ දේ ගැන සිහි කරන්න. ගොඩාක් දෙනා හිතනවා චතාරිකය නැත්තම් ලෙලෙන්ත කාලය හරි දුක්මුස කාලයක් කියලා. චතාරික කියන වචනේ තවත් අර්ථයක් තමයි වසන්තය. එනිසා අපේ ජීවිතේ වසන්තය තමයි උදා වෙන්නේ. අපිට ඉබ්දු නෑ. නමුත් හිම වැටෙන කාලේ නිම වෙලා ඒ ඍතුව නිම වෙලා ජීවිතවල නැත්නම් ලෝකේ වසන්ත කාලේ උදා වෙදී ගොඩාක් දේවල් වෙනස් වෙන යනවා. මල් පිපෙන යනවා. මුළු මැවිල් අලුත් වෙන යනවා. ගුහාවල දෙවියන් හිටපු සත්තු එළියට එන යනවා. ඒගේ ජීවිතේ අලුත් කාලයක් ආරම්භ කරන්න යනවා. ඉතින් ඔබත් මමත් අලුත් කාලයක් ආරම්භ කරන්න ඕන දෙවියන් වහන්සේත් එක්ක මේ චතාරික සමය ආරම්භයේදී. ඒ නිසා මම පාදක කරගන්න බයිබල් කොටස වෙත ඔබ අවධානය යොමු කරනවා. ඉතාම පොඩි සිතුවිල්ලක් මම අද දවසේ දෙන්නම්. අනතුරුව ඔබ තනිව උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න. අපි නිශ්චල ඉන්න අතර මේ පදය අවස්ථා කීප වතාවක් අපි කියවමින් අපි උන්වහන්සේගේ අපේ හදවත සූදානම් කරගමු. මම කලින් කියවුවා කොටසම ජොබෙල් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ ඉඳලා මම ඔබත් එක්ක සුළු මොහොතක් අවස්ථා කීපයක් ඒ කොටස කියනවා. ඒ කොටස උන්වහන්සේ ආරාධනාවක් කරනවා උන්වහන්සේගේ ගම්කප්පේ තුළ. ඒ ආරාධනාවල් දවස උන්වහන්සේ ඔබටත් මටත් කරනවා. ඒ නිසා ජොබෙල් පොතේ ජොබෙල් දෙවසරයාගේ ප්‍රොෆෙතුමාගේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ මෙසේ සඳහන් කරලා කියනවා. ජොබෙල් දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේදී එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද හැඬීමෙන්ද වැළපීමෙන්ද මා වෙතට හැරී වරෙලායයි ස්වාමීන් වහන්සේ කියනසේක. එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද හැඬීමෙන්ද වැළපීමෙන්ද මා වෙතට හැරී වරෙලායයි ස්වාමීන් වහන්සේ කියනසේක. එසේ නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉලාගෙන නුඹලාගේ දේව ස්වාමීන් වහන්සේ වෙතට හැරියල්ලා. මක්කසාදුන් වහන්සේ දයාවන්ත වූ අනුකම්පාවෙන් පූර්ණ වූ ඉවසිලිවන්ත වූ ඉතා කරුණාවන්ත වූ කෙනෙක්. මේ වෙලාවේ ඔබ දෙදෙනෙක් ප්‍රසාගෙන මොහොතක් කල්පනා කරන්න උන්වහන්සේ වචනය කියනවා. මෙන්න වසන්ත කාලේ උදා වෙලා තිබෙන ජීවිතයේ වසන්ත කාලයක් ආරම්භ වෙන යම තවත් වර්ෂයක උන්වහන්සේගේ කුරුස පූජාව සිහි කරන දින 40ට ඇතුළු වෙන යනවා. ඒක ජීවිතයේ දුක් මුසු කාලයක් නෙවෙයි. ඒක මහ මුස්වේන්තු කාලයක් නෙවෙයි. ඒක ප්‍රසාද ජනක ප්‍රීති ජනක කාලයක් වෙන යනවා. ඒ කාලේ ඔබේ ජීවිතය අලුත් වෙන්න අවශ්‍ය කරලා තිබෙනවා. සෙනෙහවන්තේනි මේ ඔබේ ජීවිතේ දුක් මුසු කාලේ ආරම්භය නෙවෙයි. මේ ඔබේ ජීවිතේ කනගාටු දායක කාලේ ආරම්භය නෙවෙයි. ඔබේ ජීවිතේ වසන්ත කාලයේ උදාවයි මේ පටන් ගන්නෙ. ඔබ උන්වහන්සේත් එක්ක නැවත අලුත් සම්බන්ධතාවයකට ඇතුල් වෙන කාලය. උන්වහන්සේට ආරාධනා කරනවා එන්න දැන්වත්
නුඹලාගේ සිත් ඉරාගෙන මා වෙතට හැරියල්ලා ජීවිතයේ අතීතේ ගොඩාක් අඳුරු තැන් ඔබේ තියෙන්න පුළුවන් ගොඩාක් පාපයන් ඔබේ ජීවිතේ තියෙන්න පුළුවන් ඔබේ වචන තව කෙනෙක් රිදවන වචන වෙන්න පුළුවන් ඔබේ සිතුවිලි තව කෙනෙක් රිදවවා සිතුවිලි වෙන්න පුළුවන් ඔබේ ක්‍රෝධය ඔබේ දුක ඔබ කෙනෙක්ට චෝදනා කරන තැන් ඔබේ තිත්තකම් ඔබ තුළ ඇති ආත්මార్థකාමී අදහස් පාපයේ සිතුවිලි එදිරිවාදිකම් නපුරුකම් උනාසෙන සියල්ල අත්හැරලා ඒ සියල්ල අත්හැරලා එන්න වසන්ත කාලයට එන්න මාත එක්ක සම්බන්ධතාවයේ ඇති කරගන්නා වූ අලංකාර කාලයට ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා උනාසෙ අමතක කරන්නම් කියලා කියන සියලු පාපයන් ඔබේ ජීවිතයේ සියලු අඳුරු තැන් උන්වහන්සේ අමතක කරන්න සූදානම් උන්වහන්සේට ආරාධනා කරනවා දයාවෙන් අනුකම්පාවෙන් පූර්ණව උන්වහන්සේට ආරාධනා කරනවා එන්න අපි වසන්ත කාලයකට යමු ඔබේ ජීවිතයේ අලුත් වෙන කාලයක් ඔබේ ජීවිතයේ මල් පිපෙන කාලයක් ඔබේ ජීවිතයේ වෙනස් වෙන කාලයක් ඔබේ ජීවිතේ නැවත පාප බර අත්හැරලා උන්වහන්සේත් එක්ක ගමන් කරන කාලයකට එන්න කියලා කියනවා. සෙනෙවන්තේ මේක හැංගීමක් නෙවෙයි. මේක සිතිවිල්ලක් නෙවෙයි. ගොඩක් දෙනා ශතාරි කාලේදී ආහාර අත්හරිනවා. මස් මාළු කන එක අත්හරිනවා. කෑම වේල දුකිත කරගන්නවා. අල්පේච කරගන්නවා. නමුතුනාසුබින් ආරාධනා කරන්නේ ඔබට ආරාධනා කරන්නේ මට ආරාධනා කරන්නේ කෑම වේලක් අත්හරින්න නෙවෙයි කුසට නිරාහාරයක් නෙවෙයි ජීවිතයට නිරාහාරයක් දින 40කට උනාසෙ ආරාධනා කරනවා බයිබලෙ දින 40 දක්වා ගොඩාක් තැන්වල උනාසෙගේ සේවයට ප්‍රථම 40 දිනක් උනාසෙ නිරාහාරව හිටිය දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ ඇති කරගන්නට මොහොසස් දින 40ක් කඳු මුදුනට ගියා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතා ඇති කරගන්නට ඊශ්‍රායල් සමඟ අවුරුදු 40ක් කාන්තාර ගමන ගමන් කළා සම්බන්ධතා ඇති කරගන්නට දරුවෙක් ප්‍රසූත කරන මාවක් සති 40ක් අලුත් ජීවිතයකට තමගේ කුස තුල ඉල්ල දෙනවා ඔබත් දින 40ක් අලුත් ජීවිතයකට අලුත් ආරම්භයකට අලුත් ගමනකට උන්වහන්සේත් එක්ක පියවර තබන්න. ඒ නිසා මේකේතර වීමක් වෙන්නට අවශ්‍යයි. ඔබේ මගේ ජීවිතේ පාස්කුවේ ඔවුන් වර්ෂ 40ක් ගමන් කළා. පොරොන් දේශයට එතර වෙන පිණිස උන්වහන්සේගෙන එන්න මේ චතාරික සමය තුල එන්න මේ ලෙන්ත කාලය තුල වසන්ත කාලයට යන පිණිස දෙවියන් වහන්සේගේ ජීවිතේ අලුත් කරගන්න කාලයකට යන පිණිස සෙනෙවන්තේනි මොහොතක් නිශ්චලව ස්වාමීන් වහන්සේ අභිමුඛත්වයේ ඔබ කල්පනා කරලා බලන්න ඔබ අත්හරින ඕන තැන් අත්හරිනු උන්වහන්සේත් එක්ක ගමනකට යන පිණිස සිත් විරිදවන වචනවලට සමුදෙමු ක්‍රෝධයෙන් පිරි සිටිවිලි වලට සමුදෙමු චෝදනා කිරීමේ වචන වලට සමුදෙමු තිත්තකම් වලට සමුදෙමු තරහට සමුදෙමු ආත්මార్థකාමීත්වයේ සිටිවිලි වලට සමුදෙමු එදිරිවාදිකම් වලට සමුදෙමු නපුරුකම් වලට සමුදෙමු ස්වාමීන් වහන්සේත් එක්ක අලුත් වසන්තයකට පියමං කරන්න චතාරිකය මුස්පේන්තුව නෙවෙයි දුක් විඳීම නෙවෙයි එක වසන්තය උන්වහන්සේ ආරාධනා කරන්නේ ඔබට උන්වහන්සේත් එක්ක වසන්ත කාලයකට එන්න කියලා හිමෙන් යටලා තිබිච්ච ගස් මුළු මැවිල්ල හිම ඉවත් කරලා දළුල්ලා මල් පිපෙනවා එවැනි වසන්ත කාලයකට උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා පාපයේ බොහෝ දේවල් වලින් යටගලා හිටපු ඔබට
උන්වහන්සේ ආරාධනා කරන පාපේ සියලු සිතුවිලි අද දවසේ අතහැරලා එදින වසන්ත කාලයකට කියලා ඔබ උන්වහන්සේත් එක්ක නිශ්චලව මොහොතක් කල්පනා කරලා බලන්න ස්වාමීනි මම අතාරිනවා දැන් මොනවද මගේ ජීවිතේ මට ඔබත් එක්ක යන ගමනට බාධා කළපු දේ මොනවද මට කේන්ති යනවා මට තිත්තක කම්ති යනවා ඔබ වහන්සේගේ හැසිරීමට ඔබත් එක්ක යන ප්‍රීතිජනක ගමනට බාධා කරන දේ තියෙනවා උන්වහන්සේ ආරාධනා කරනවා එන්න උන්වහන්සේට එක්ක වසන්ත කාලයකට ඔබට අවස්ථාවක් ලැබෙනවා ඒ උන්වහන්සේ ආරාධනා කරන ගමනට පියමන් කරන්න ඔබේ වෙනස් වෙන්න ඕන තැනක් ඇති උන්වහන්සේ කියන තැන වෙනස් කරගන්න මේක තීරණයක් හැඟීමක් නෙවෙයි ඔබට දැන් ගොඩාක් දේවල් ගැන හැඟීම් ඇති වෙවි විවිධ සිතුවිලි තුල ඔබ තනි වෙවි නමුත් පාවුතුමා තීරණයක් ගත්තා ක්‍රිස්තියානි අය ඔහුගේ ආගම විනාශ කරනවායි කියලා හිතලා ජේසුස් වහන්සේ වැරදි අනාගත වස්තු කෙනෙක් කියලා හිතලා ඔහු සේනාවක් එක්ක කිතුමන්ට පීඩා කරන්නට ගමන ගියා ඒ ගමනේ පාවුතුමාට මුණ ගැහෙනවා ජේසුස් වහන්සේ ඔහු තීරණයක් ගන්නවා ඒ තීරණය තුල ඔහු රැඳෙනවා දාවිත් රජතුමා බෙත්සබා සමග පාව කරනවා ඔහුගේ හැඟීම නෙවෙයි ඔහු තීරණයක් ගන්නවා ජීවිතේ නැවත එසේ කරන්නේ නැහැ කියලා ඒ තුල ඔහු රැඳෙනවා අද තීරණයක් ගන්න සමිඳුනි මම අත්හරිනවාමයි මම නතර කරනවාමයි මම ඔබ වහන්සේ තුල මගේ ජීවිතේ වසන්ත කාලේ උදා කර ගන්නවා මට අත්හරින්න බැරි මට නතර කර ගන්න බැරි ඔබ අකමැති මේ සිතුවිල්ල ඔබ අකමැති මේ ක්‍රියාව අද මම නතර කරනවා මම මිනිස්සු ගැන අවලාද කිව්වද මම නතර කරනවා මම ක්‍රෝධයෙන් හිටියද මම තිත්තකමින් හිටියද මම වෛරයෙන් හිටියද මම හදිදල් දේවල් සියල්ල නතර කරනවා මට පෙන්නන්න බැරි කෙනෙක් හිටියද මම එයාට දවස සමාව දෙනවා මගේ ජීවිතේ මම වසන්ත කාලයට ගියමන් කරනවා ඔබපත් එක යන ගමනට ගියමන් කරනවා සේවන්තේනි ඔබේ හදවතේ උන්වහන්සේත් එක්ක වසන්තයට ඇතුළු වෙන්නට බැරි බාධකේ මොකක්දයි මම දන්නේ නමුත් ඔබ අද ඒ හිම තත්ත්වයෙන් මිදලා ඒ බරින් මිදලා දළුලන්න පටන් ගන්න ඔබේ ජීවිතේ මාත්‍රි වේවි ඔබේ ජීවිතේ පහළ දරාවි ඔබේ ජීවිතේ වසන්ත කාලයකට ඔබ ඇතුල් වේවි ඒ නිසා ලෙන්ත කාලය දුක් මුසු කාලයක් නෙවෙයි ලෙන්ත කාලය චතාරික කාලය හඬන කාලයක් නෙවෙයි උන්නාසෝ ජයග්‍රහණයට ගෙන යන කාලයයි ලෙන්ත කාලයේ නිම වුණේ උන්වහන්සේගේ ජීවිත පූජාවෙන් ඒ සිහි කරේ ජයග්‍රහී දවසයි පාස්කුව උන්වහන්සේගේ මරණයේ දූතයන් නිවස් පහු කරන් යන විට ඔවුන්ගේ ජීවිත බේරුණා අද දවසේ සියලු අඳුරු සෙවණැලි වලින් ඔබ නිදහස් වෙන්න මෙන්න ඔබට අවස්ථාවක් උන්වහන්සේ කියන අඩුව උන්වහන්සේ කියන වරද උන්වහන්සේ කියන දුර්වලකම ඔබේ ජීවිතේ නිවැරදි කරගන්න ඔබ උන්වහන්සේ දෙක තනි වෙන්න ඔබ නිශ්චල දෙවියන් වහන්සේ දෙක කාලයක් ගත කරන්න ඔබ උන්වහන්සේ දෙක එකව කාලයකට එන්න සමිදෙනි මේ දින අතලිය කු
කුසට නිරාහාරයක් නෙවේ ජීවිතයට නිරාහාරයක් මගේ වචනවලට නිරාහාරයක් මගේ සිතිවිලිවලට නිරාහාරයක් මගේ පෞකාර ක්‍රියාවන් ආත්මාරණකාරයක් කරගන්නට ඔබ කරුණා සිදුවේ එක්තැන් වෙන්න ඔබ මගේ ජීවිත ඉල්ලන විටදී ඔබේ සේවය අද පටන් මේ දින 40
නිරහාරින් ඔබ සමග ලෙංගතු කමින් වෙනදාට ඇති ආශාවන් හුරු පුරුදු අත්හැරලා ඔබත් එක්ක ගමනක් යන්නට ඔබ උදව් උපකාර කළ මැනව. ජේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන්. එන්න නැමෙන ගීත අවසන් දෙකි. මාහැරන් දෙවිවරු තට ඇතිව නොසිටුව රූප නමස්කාර නොකර තාගේ දෙවු ස්වාමීන් වහන්සේගේ නාමය නිකුරුණේ විවහාර නොකර සබත් දවස ශුද්ධ කොට පවත්වන්නට සිහි කර ගනිව. තාගේ මවටත් පියාටත් ගෞරව කරව. මිනී නොමරව, කාම මිච්ඡාචාරය නොකරව, සොරකම් නොකරව,
asal lesia ke virudha boru shakshi no kiyava asal lesia ke deeta aasha no karava samiduni adu dharmen dasa panatavat rakinnata raksha karannata me chatarika samaya oba apata upakara kala menava jeevithe oba samaga vasanthayata athil wenata sambandhavayata athul wenata pudgalikava paulak lesa ada patahan oba apata upakara kala menava me 40 dina puravata oba weruin jeevithe pooja kara ape milayage ubawa sihi karamin paulak lesa ekwanata obawa nama dinata obawa upakara karanna obage daruwan diduna udima gana stutiwanta wenna athara e obage seve kotasak wana pinisa aashirwada kala menava jesus wahanse gutumu amen amen aashirwade baharaganna swaminase nubata aashirwada karunu baharaksha karana sekwa swaminase oke munu bakere babala nubata karuna karana sekwa ස්වාමිනාසුකේ මුණුඹ කෙරෙස්වා නුඹට සමාදානය දෙනසේකවා දැන් පියු දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් පුතු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාවත් චුදාදනසේගේ සැනසීම සහභාගීකම උපකාරය මඟ පෙන්වීම දැනුත් මම සදාකාලයෙන් සදාකාලටත් විශේෂයෙන් මේ චතාරික සමය තුලත් ඔබ වහන්සේ සමගත් සකල කිතුණු ජනතාව සමගත් වේවා ආමෙන්